ඉල්ලන්ති මේ සමහර දේවල් අපිට ඇහැ ඇරගෙන පේනවටත් වැඩිය ඇහැ වහගත්තාම හුඟක් දේවල් පේනවා. ඔව්. එහෙම මේ රූපවාහිනිය දිහා බලාගෙන ඉඳලා නරඹපු දේවල් අදත් වසර ගණනාවකට පස්සේ මේ ඇස් දෙක පියාගත්තාම පේන්න ගන්නවා. 1987 ගම්පෙරළිය, 91 රුපියල් සත, 93 දඩබිම, 95 කඩවර, 97 ඉසුරුගිර, 2008 අමරපුරේ, මේ වගේ නිර්මාණ රාශියක් ඇස් පියාගත්තාම අපේ හදවතේ තියෙන මතකය තුල ගබඩා කරන්න පුළුවන් වෙච්ච අද්විතීය ගණයේ අධ්‍යක්ෂවරයෙක්, ඒ වගේම රචකයෙක්, නිෂ්පාදකවරයෙක් බර්ට්‍රම් නිහාල් මහත්මයා ආශි බොහෝ වේවා. අයිබුවන්. ඒක ඇවිල්ලා සන්නාමයක්. අනිවාර්යෙන්, ඒ කියන්නේ වෙනම අයිකන් එකක්. ඔව්. සහ මේ දැන් ඔහු මේ සියල්ල ආරම්භ කරන්නේ පාසල තුලින්, පාසල් වේදිකාවෙන්. තවලමයි තනබිමයි මැක්සිම් ගෝර්කිගේ නිර්මාණයක් ඇසුරෙන් ඔහු කරන්නේ මේ ඒ ලෙවල් කරන කාලේ. ඒ වගේම මේ සිව්පා. අපි එතනින් පටන් ගමු කතාව. මේ වේදිකා නාට්‍යයට මම අවතීර්ණ වෙන්නේ පාසල් අවදීමයි. මම හිතන්නේ මම අපෝස උසන්ද ලංකාවයි මාරිස්ටෙලා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ. අම්මා ගුරුවරියක් වීම, පොතපත කියවන්න මූලික පදනම හැදෙනවා. ඔව්. ඇත්තටම මේ මගේ කලා ජීවිතය පිටිපස්සේ හිටියෙත් මම හිතන්නේ මගේ මව. එයාගෙන් ලැබුණු යම් යම් උපදේශ, ගුරුවරුකම් එක්ක මම අවුරුදු 4-5 මේ පන්තිවල ඉඳලම මේ ඔය වසර අවසාන වේදිකා වේ කරනවනේ ප්‍රසංග, විවිධ ප්‍රසංග. ඉතින් මේවට සහභාගි වෙනවා. ඉතින් මේ ඔස්සේ තමයි මම හිතන්නේ මම මගේ මූලික අධ්‍යාපනය මම අදාරන්නේ මීගමු මාශ්‍රලා විද්‍යාලේ. එතනදී මට ඒ වේදිකාවත් මම හිතන්නේ මගේ මේ ජීවිතයට යම් කිසි බලපෑමක් කරනවා. අපොස උසස් පෙළ ආදාරන්න මම යන්නේ මගේ ගමේ සඳ ලංකා මධ්‍යම විද්‍යාලයට. එතනදී තමයි මං හිතන්නේ මගේ ප්‍රසිද්ධ වේදිකාවට ඕන කරන වංගුවේ මේ විවෘත වෙන්නේ. මම අපොස උසස් පෙළ ආදාරණාව දීම තමයි ඔය තවලමයි තනමිමයි වේදිකා නාට්‍ය කරන්නේ. ඊට පස්සේ මම සිව්පා නාට්‍ය ප්‍රසිද්ධ වේදිකාවට ඇනිමල් ෆාම්, ජෝජෝල්ගේ ඇනිමල් ෆාම් පොත තමයි මම හිතන්නේ මම සිව්පා විදියට කරලියට ගේන්නේ. එතකොට නිෂ්පාදකවරයෙක් විදියට අරබි ගමන 1982 ජාතික රූපවාහිනී ආරම්භයත් එක්ක මේ සියල්ල නිර්මාණය වෙනවා. ඔහු තුළ ඉන්නවා නිලන්ති මේ සුවිශේෂී චිත්‍ර ශිල්පී. ඒක එළියට එන්නේ නැහැ. නමුත් ඒ චිත්‍රය තමයි සමහර වෙලාවට එන්නේ. තාක්ෂණයට මුල් තැන දෙන යුගයකත් තාක්ෂණයට වැඩිය මේකේ තියෙන කලාව එළියට ඉස්මතු කර ගැනීම තමයි ඔබේ කලා හැකියාව මං හිතන්නේ. අපි ඒ ගැන යමක් කියමු. මොකද මේ ඔබ රචනා කරපු ග්‍රන්ථ ගණනාවක් තියෙනවා. එයින් ඒවා හදාරීම් කරපු සහ ඔබගේ දේශනවලට සහභාගි වෙලා ඉගෙනගත් බොහෝ දෙනෙක් අද මාධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා. ඔබ එදා වගේම ලස්සනට කොණ්ඩේ තියාගෙන කිසිම ප්‍රෙෂර් ගන්න නැතුව ඒ විදිහටම ඉන්නවා. ඒකත් කියන්න ඕනේ. අපි මේ කෘතිය සහ අර තාක්ෂණය පල්ලෙහාට දානවා කියන එක නෙවෙයි, නමුත් තාක්ෂණය පරයා මතු කරන කලාත්මක භාවය කියන එක රූපాయనిට ඉතා වැදගත්. අද ඕනෙම වෙලා තියෙන මාතෘකාවක් තමයි ඔබ මේ එළියට දාන්න හදන්නේ. ඔව්, මං හිතන්නේ මේ හැම දෙයකම මූලය ගත්තාම මට හිතෙන්නේ යම්කිසි කලාකාරයෙකුගේ තිබෙන සෞන්දර්යාත්මක ගුණය සහ මානව භක්තිය මේවා සම්මිශ්‍රණය වෙලා තමයි කලාකරුවෙකු පරිපූර්ණත්වයට පත් කරන්නේ. ඒ කියන්නේ సౌందర్య අතරින්නත් බෑ, මානව ගුණ හෝ මානව දයාව කියන දේවල් අතරින්නත් බෑ. අපි సౌందర్యාත්මකම මොන විදියටද මේ මානව ගුණය ආමන්ත්‍රණය කරන්නේ කියන එක තමයි මම හිතන්නේ විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඉතින් මේ సౌందర్యාත්මක ගුණය ඉබේම පහළ වෙන්නේ නැහැ කෙනෙකුට. මම හිතන්නේ సౌందర్యාත්මක විඳීම, එහෙම නැත්නම් సౌందర్యාත්මක ගුණය මතු වෙන්නේ මුගක් කාලාට මේ ප්‍රතිභාව කියන එකක් තියෙනවනේ කලාකරුවෙ. ඉතින් ඔය ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාස කියන ඒවා ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මේ හැම දෙයක්
ඉක්ම හරි. ඉතින් මේ හැම දෙයකින්ම පරිපූර්ණ වුණාම තමයි අර సౌందర్యාත්මක රසය අත්විඳින්න මානව ගුණය, මානව දයාව එක මේවා සමග කටයුතු කරන්න යම්කිසි පුද්ගලයෙකුට හැකියාව ලැබෙන්නේ. හිතන්නේ මටත් මේ ඒවයි යම් යම් ගුණාංග උපතින් තියෙන්නත් ඇති, සතත අභ්‍යාස වලින් මම ඇති කරගන්නත් ඇති මගේ ප්‍රතිභාව. එතකොට ව්‍යුත්පත්තිය අත්දැකීම්. ඉතින් මේවා හැම දෙයක්ම එක තමයි මම හිතන්නේ මේ సౌందర్యාත්මක ගුණය මිනිහෙකුව පරිපූර්ණ කරන්නේ. සමහර නිර්මාණවලට අත තියෙනකොට මේ ලේසි පහසු නිර්මාණවලට නෙවෙයි අත තිබ්බේ. පීත්ත පටියක් සේදි වෙන ගාලු කොළඹ මාර්ගයේ කියන පොත පළවෙනි වැකියෙන්ම සියල්ල අපිට මතකයි. අවස්ථා සම්බන්ධ එක මතකයි. කොතරම් උඩුකුරු කළත් යටිකුරුව තමා දෙසටම හැරෙන අන්න ඒ වගේවා. කයිසාරුවත්තේ මොහන්දිර මෙහෙමයි, කටින් පහන නිවල පිමින් එපා, මේ නිවන් එපා. එහෙම හුඟක් දේවල් සම්බන්ධයන් මතක තියෙන කෘතියක් මේ ටෙලිවිෂන් එකට ගේනවා කියලා කියන්නේ එදා වගේ යුගයක 87 වගේ කාලයක ලේසි නෑ. ඉපදුනේම වෙනස් විදිහ වැඩ කරන්නද නැත්නම් මේ බය නැතිකම උපතින්ම තිබ්බ හින්දාද මේ නිර්මාණකරණයට කිසිම බයක් නැතුව යන්නේ ඉස්සරහට? සමහර විට මට තිබිච්ච මූලික දෙයක් තමයි මේ හැම දෙයක් පිළිබඳව තිබිච්ච කුතුහලය. ඊට පස්සේ කුතුහලය සොයා යාම, කුතුහලය නිවාරණය කර ගැනීම සඳහා මූණ දෙන අභියෝග. එතකොට මං හිතන්නේ දැන් අද වර්තමානයේ නම් මං හිතන්නේ තරුණ පරම්පරාවට මේ කුතුහලය කියන එක ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න විදියක් නැහැ. මොකද රූපවාහිනිය සහ පරිගණකය විසින් මේ කුතුහලය කියන එක නැත්තටම නැති කරලා තියෙන්නේ. ඉතින් මට තිබුණා අති ඉස්සර මුල් කාලේ ඉඳලම, මගේ තරුණ කාලේ ඉඳලම, කුඩා කාලේ ඉඳලම මට තිබුණා කුතුහලය. ඒතකොට මේ කුතුහලය එක්ක තමයි මං හිතන්නේ නිර්මාණකරුවෙකුට මූලික පදනම ඇදෙන්නේ යම් යම් දේවල් අලුත් දේවල් හොයන්න කරන්න. ඊගාවට තියෙන ප්‍රශ්නේ තමයි මේවා හොයද්දි කරද්දි මේවට මූණ දෙද්දීන අභියෝග. දැන් ගම්පෙරළිය වැනි ටෙලි නාට්‍යයක් 1987 වගේ කාලෙක කරද්දි මට අවුරුදු 27යි මං හිතන්නේ. ඒක තරුණයෙකුට ඒ කාලෙත් විතර ලොකු අභියෝගයක්. හැබැයි මෙතන තියෙන ගැටලුව මේ ප්‍රශ්නේ තිබුණේ මේ අභියෝග වලට මූණ දෙන්න ඕන කරන ඒ වපසරිය කොහොමද හදාගන්නේ කියන එක. එක පැත්තකින් තාක්ෂණය දියුණු නෑ මෙච්චර. අපිට එහෙම ලොකු දියුණු තාක්ෂණයක් තිබුණේ නෑ. අපේ මං හිතන්නේ කැමරාව කිලෝ 25ක් විතර බරයි ඒ කාලේ. ඉතින් මේවා ඊට පස්සේ සංස්කරණ තාක්ෂණය වුණත් මේ වගේ මේ රේඛීය මේ තාක්ෂණ ක්‍රම තිබුණේ නැහැ. මේ ටේප් වලින් ඔක්කොම තිබුණේ මේ එඩිට් කරන්න තිබුණේ ටේප් වලින්. අර ජොග් එක ගානලා. ඉතින් මේවා එක මේ දැන් කියන මේ නන්විනිය එඩිටින්නේ යූමැටික්ද? යූමැටික්. ඉතින් බීටාවත් ඇවිල්ලා නැහැ. ඒක නැත්නම් ඇවිල්ලා තිබුණේ නැහැ. එතකොට බීටාවෙත් ඊට අවුරුදු 4කට 5කට විතර පස්සේ. ඉතින් දැන් මේවා මේ අපිට මේවා මූණ දෙන්න තිබුණේ ඒ අභියෝග හැම දෙයක් එක්කම. ඒ කියන්නේ තාක්ෂණය එක්ක, අපිට තිබිච්ච පහසුකම් එක්ක, ඊට පස්සේ අපිට තිබිච්ච සම්පත් එක්ක, මේ සියලු දේවල් එක්ක තමයි මේ අභියෝග ගොඩනගන්නේ. ඉතින් මං හිතන්නේ ඒවට මූණ දෙන එක ලෙහෙසිත් නැහැ. අර කිව්වා වගේ ඉතින් කොයිමවා වෙලාවකවත් මං හිතන්නේ මම නිර්මාණ ජීවිතයේ බොහෝ දේවල් කරද්දී ඒකට දක්වපු මේ උනන්දුව සහ කැපවීම තමයි මං හිතන්නේ මූලික වශයෙන් ඒ අභියෝග ජයගන්න හේතුනේ කියලා මං හිතනවා. ඔව්, ඔබතුමාගේ කුතුහලය ඇත්තටම මේ මුළු රටකට නෙවෙයි මුළු ලෝකෙකටම විශිෂ්ට ගන්නේ නිර්මාණ ගණනාවකටම මුල්ුණා කියලා කිව්වොත් නිවැරදි. ඒ කුතුහලය බොහොම විශිෂ්ට ගණයේ සාර්ථක පර්යේෂණයකට මුලපිරුවා. ඒ පර්යේෂණයේ අවසානයේ මේ පර්යේෂණාත්මක ග්‍රන්ථය අපාතට පත්වීමට නියමිතයි. නමුත් මේ කුතුහලය පර්යේෂණයක් වෙලා මේ පර්යේෂණය පොතක් විදිහට එළිදකිද්දී කවුද ඔබතුමන්ට මේ වෙනුවෙන් මඟ පෙන්වුවේ කියන එක ගැනත් අපි චුට්ටක් කතා කරොතින් හොඳයි කියලා මට හිතුණා. ඔව්, ඇත්තටම මට තිබිච්ච කුතුහලය තමයි වසර 30ක 40ක මගේ මේ රූපවාහිනී මාධ්‍ය ජීවිතයේ තුල රූපවාහිනිය පිළිබඳව, ශ්‍රී ලංකාවේ රූපවාහිනිය පිළිබඳව මේ රූපවාහිනිය එකම තැනක මේ
පවතින්න හේතු වෙච්ච හේතුව මොකද්ද කියන කුතුහලය. ඒ කියන්නේ ඇත්තටම වෙන රටවල්වල රූපවාහිනී මාධ්‍ය මේ වෙනකොට මහ විශාල දියුණුවකටපත් වෙලා තියෙනවා. දැන් මම හිතන්නේ 2025 දී මේ වෙනකොට පරීක්ෂණත් වෙනවා. ජපානයේ වගේ රටවල්වල 8K තාක්ෂණයෙන් විකාශන ට්‍රාන්ස්මිෂන් එකක් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි අද අපිට තාමත් බෑ මේ ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට මාරු වෙන්න. මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ දේවල් එක්ක මට හිතුණා ලංකාවේ මේ தත්ත්වය ඇති වෙන්න. මේක මේක තාක්ෂණ පැත්ත විතරක් නෙමෙයි මේකේ නිර්මාණශීලී පැත්ත, කළමනාකරණයේ පැත්ත, සැලසුම්ගත කිරීමේ පැතිකඩ මේ හැම එකක්ම ගත්තාම මේවල තියෙනවා ලොකු හිදැස්. එතකොට මේවට මට කුතුහලයක් තුණා. ඇයි මෙහෙම ලංකාවේ මෙහෙම වෙන්නේ? ඉතින් ඒ හින්දා මට මම ශාස්ත්‍රපති පරීක්ෂණයට මම තෝරා ගත්තේ මෙන්න මේ මාතෘකාව. මේකට පිළිතුරක් කොහොමද හොයන්නේ කියන එක. ඉතින් මේදී මගේ මේ පරීක්ෂණයේ මේ සුපරීක්ෂක විදියට කටයුතු කරුවේ ධර්මකීර්ති සිගිරංජන් ඇඳුරුතුමන්. එතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මේ මාධ්‍යංශ වැඩබලන මාධ්‍යංශ ප්‍රධාන. ඉතින් එතකොට එයා එක්ක තමයි මට මේකට මේ අවතීර්ණ වෙන්න පුළුවන් වුණේ. ඉතින් දැන් මම හිතුවා මේ මේ පරීක්ෂණය මගින් පුළුවන් වෙයි මට මේ ලංකාවේ මේ තියෙන මේ හිදස, මේ අඩුපාඩුව මේක කවුරුවත් හිතන්නේ නැහැ. එතකොට මේක කොහොමද මේක මම එළියට ගන්න. ඉතින් ලෝකයේ මේ වගේ නිර්මාණ පරීක්ෂණ කරද්දි ලෝකයේ බොහෝ රටවල්වල තියෙන පරීක්ෂණ මම අධ්‍යයනය කරුවා. ඒවල තියෙනවා විවිධ විචාර ක්‍රම තමයි මේවට විචාර න්‍යාය තමයි මේවට භාවිතා කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සංඥාර්ථවේදී. සංඥාර්ථවේදී මුල් කරගෙන අපිට රූපය පිළිබඳ කතා කරන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්. ඒක ලෝකේ කරලා තියෙනවා. සිනමාවත් එහෙමයි. නමුත් අපි ඒව ගැන එච්චර ලොකු න්‍යාය ධර්ම පිළිබඳ ලොකු මේ බලාපොරොත්තු තියාගෙන එහෙම නැත්නම් ඒවා අධ්‍යයනයට යොමු කරගෙන නෙමෙයි මේ විෂය විමර්ශනය කරන්නේ. ඊගාවට ව්‍යුහවාදය, පශ්චාත් නූතනවාදය, පශ්චාත් ව්‍යුහවාදය, ව්‍යුහවාදය මේ වගේ ලොකු විශාල මේ පරාසයක් තියෙනවා. මේ න්‍යාය සහ සංකල්ප මේ වගේ දේවල් විග්‍රහ කරලා විමර්ශනය කරලා පරීක්ෂණය කරලා මේකේ මේ හොයාගන්න පුළුවන් ක්‍රමවේද. ඉතින් අපි මේවා පිළිබඳ මං හිතන්නේ පෞගිය දශක 3-4ක් රූපවාහිනිය දැන් ලංකාවේ ස්ථාපිත වෙලා අපිට මං හිතන්නේ බැරි වුණා එහෙම හොඳ පරීක්ෂණයකට යන්න. මං හිතන්නේ ඒක තමයි මම පරීක්ෂණ කරලා තියෙනවා. නැත්තේ නෑ රූපවාහිනිය පිළිබඳ ගොඩක් මං හිතන්නේ පරීක්ෂණ කරලා තියෙනවා විද්වතුන්. නමුත් මං හිතනවා මම කරපු එක ඒක වෙනස් වෙන්නේ මෙන්න මේ අර න්‍යායනුකූල විදියට මේ පරීක්ෂණය ඒ න්‍යාය භාවිතා කරලා මේ පරීක්ෂණය කිරීම කියන එකයි මම හිතන්නේ. දැන් ඔය සංඥාර්ථවේදයේ වගේ න්‍යාය සංකල්ප ලෝකේ 50-60 දශකවල ඉඳලම තියෙනවා. මේ ලෝකේ වෙනත් රටවල්වල මේක මේව භාවිතා කරලා තියෙනවා. භාෂාව මූලික වශයෙන් භාෂාව විග්‍රහ කරන්න විමර්ශනය කරන්න සංඥාර්ථවේදයේ තමයි භාවිතා කරන්නේ. ඊගාවට රූපය. ඉතින් මේවා එක්කාසු කරගෙන මම හිතුවා මෙන්න මේක විද්‍යාත්මක පදනමක තමයි මේ පරීක්ෂණය සිද්ධ වෙන්න ඕන. ඉතින් මම ඒ බලාපොරොත්තුවෙන් ඒ උත්සාහය දැරුවේ. මම හිතනවා මේක ගොඩක් මේ රූපවාහිනී මාධ්‍ය හදාරන, රූපවාහිනී මාධ්‍ය කළමනාකරණය කරන, රූපවාහිනී මාධ්‍ය හිමිකරුවන් ඉන්නවා, නිර්මාණකරුවන් ඉන්නවා, නිෂ්පාදකයන් ඉන්නවා, කැමරා ශිල්පීන් ඉන්නවා, මේ සියල්ලටම වැදගත් වෙන විදිහට තමයි මම මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. ඔහු සමහර කතා කරන වචන පවා ඇතමකට අලුත් රූපවාශී ගුණය වගේ දේවල් මේ සියලු ගුණයන් සහිත කිසිම අඩුවක් පාඩුවක් නැති සුවිශේෂ ග්‍රන්ථය පිළිබඳව අපි කතා කරා. මේක ජනගත කිරීම පිළිබඳවත් ඔබතුමාගේම හඬින් දැනගන්න කැමති. මං හිතන්නේ අගෝස්තු මාසේ 8 වෙනිදා මේක ඇත්තටම තිබුණේ මැයි මාසේ 2 වෙනිදා පෞගේ මැයි මාසේ 2 වෙනිදායි මේ ජනගත කරන්න තිබුණේ. නමුත් රටේ පැවතුණු කනගාටුදායක තත්ත්වයේ හේතුවෙන් මට මේක කල් දාන්න සිද්ධ වුණා. දැන් අගෝස්තු මාසේ 8 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හවස 3:00 මේක ජනගත කරනවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරි මහත්මයාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මහාණ්ඩ සිල්ලා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
ඉතින් මේකෙදි මම තව දෙයක් කියන්න ඕන, මම හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ පරීක්ෂණය කරද්දී මං හිතන්නේ ලංකාවේ දැන් මට ප්‍රායෝගික අත්දැකීම් වසර 40 කතර මේ මාධ්‍ය පිළිබඳව තියෙනවා. මේ පරීක්ෂණය කරද්දී මට හුඟක් මට ඉතින් මං හිතන්නේ සහයෝගය ලැබුණේ මේ වගේ පරීක්ෂණයක් නිකම්ම කරන්න බෑ. විද්‍යාර්ථීන්ගෙන් වගේම සියලුම නාලිකාවල මගේ හිතමිතුරු සහෘදින්ගෙන් මගේ ගෝලයින්ගෙන් ගුරුවරුන්ගෙන් මාධ්‍ය ආයතනවල සේවය කරන සියලුම දෙනාගෙන් මේට අවශ්‍ය සහාය සහ ඒ පසුබිම හදාගන්න මට පුළුවන් වුණා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. තවත් බොහෝ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. මේ කටයුත්තට එන්න පුළුවන් හැම කෙනෙක් මෙන්න මාධ්‍යට ආදරය කරන මාධ්‍ය පිළිබඳ හදාරන්න කැමති. රූපවාචී ගුණය කවුරු හරි කියනවා නම් අපෙන් ගිලිහිලා තියෙන කියලා යලි රූපවාචී ගුණය ඇතුළු බොහෝ ගුණයන් මේ මාධ්‍යට යලි එකතු කරන්නට ඔබතුමා ගත්ත උත්සාහයට ස්තුතිවන්ත වෙනවා. අර මේ පොතත් එක්ක තව පොතක් මේ එදාට ජනගත කරනවා, රූ කල්පන. මේක ලංකාවේ මං හිතන්නේ රූපවාහි රචනා කලාව පිළිබඳවත් මං හිතන්නේ ශාස්ත්‍රීය හැදෑරීමක්, එහෙම නැත්නම් මේ විද්‍යාත්මක විදියට රූපවාහි වැඩසටහනක් රචනා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ලියවුණ පොතපත ටිකක් අඩුයි. ඒකින් නම් මේ රූ කල්පන කියන පොතත් එදාට මම මේ මගේ පරීක්ෂණ ග්‍රන්ථයක නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ඔබට ජය වේවා කියලා ස්තුතිවන්ත වෙනවා. ආශි බොහෝ වේවා කියලා ශක්තිය ධෛර්ය යෝධ බලය යෝධය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රූපහිනි කර්මාන්ත වෙනේ බොහෝ දේ කරා. එසේම වේවා. ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.